මේ වන විට සියලු වාර්තා බිනදමමින් සියලු රේටින්ග්ස් පොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය කතා කරන්නට මාතෘකා බොහොමයි නේද ඡන්ද කල් දාන්න හදන උත්සාහය ජේ.ආර්. ජයවර්ධනගේ අර කලගෙඩි ලාම්පු සෙල්ලම නිකන් ආයෙත් එයි වගේ නේද එක එක මාතෘකාවක් ඒ වගේමයි බෙල්ල මුලට හිර වෙන්න මිනිස්සුන්ට ගහන බදු නේද දැන් රුපියල් ලක්ෂයකට වැඩියෙන් ආදායම් ලබන අයට 6% විතර බද්දක් එකතු වෙනවා ඒ අතර වාරේ අර මේ රජේ බැංකු කොටස් මේ සේවකීන්ටම දෙන්න හදනවා කියලා කියනවනේ නේද සේවකියෝ කියන්නේ වෙන කතාවක් ඒ වගේමයි ඔය විගණන තාවලින් එලියට එන කම්බ හොරු කතා නේද ඒ අතර ප්‍රධාන තැනක්ම ගන්නේ ගල් අඟුරු ගේම ඒ වගේමයි රියදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත් අර ඩිජිටල් කරන්න දරන උත්සාහය නේද ඒව ඇතුලේ මේ රටේ ධනෙ විනාශ කරන හැටි හරි අපූර්වට මේ දවස්වල විගණකාධිපති වාර්තාවෙන් එලියට එනවා දැන් මේව ඇහෙනකොට මේ රට මෙහෙමවත් තියෙන එක මොන තරම් ලොකු සතුටක්ද කියලා හිතෙනවා අම්මපා ඔව් පුංචි වුන් වඩාගෙන ඉන්න අම්මලා තාත්තලටත් නෙලාගෙන යන අර යුනිෆෝම් උන්දලට ප්‍රියමාලිට මාංචු දාන්නත් ඒ අතර වාරේ අමතක වෙලානේ නේද? ඉතින් මේවා දකින්නකොට ඇහෙනකොට ඇත්තටම හිතෙන්නේ පණපලයන් ලබන පෙරේදා කියලාම තමයි. අද ටෙලිවැකිය එහෙම ආරම්භ කරන්නම්. ඇත්තට මෙහෙමයි වෙලාවකට හිතෙනවා මේ කළු කපුටු සුදුත් වෙලා මෝල් ගස්වල දලුත් ආවත් මේ හොර රැළ නම් මේ රට විනාශ කරන එක නතර කරන එකක් නෑ කියලා. දැන් ඉතින් එකම විසඳුම මේ දවස්වල කෝකටත් තයිලේ IMF එකනේ නේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ එකම ලෝක බැංකුව. එහෙමනේ නේද? මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහෙමත් නැත්නම් IMF එක කියන පදයට අද රනිල් ප්ලස් රාජපක්ෂලා තව තවත් ජනතාවගේ බොටුව හිර කරමින් ඉන්නවා. අර සුද්දගේ කාලේ බදු මතක් කරමින් තමයි එහෙම කරන්නේ. හොඳේ සුද්දගේ කාලේ සරප්පු බද්ද ගැහුවා, බලු බද්ද ගැහුවා නේද? ඒවා නිකන් ආයේ ගහන්න එනවා වගේ තමයි දැන් අපට නම් පේන්න තියෙන්නේ. අර වැසිකිලි කැසිකිලි යනකොටත් මේ දොරකඩ ළඟ හිටගෙන රනිල් මහින්ද ආණ්ඩුව බදු ගහයි කියලා බය හිතෙනවා. ඒ තරමටම බදු. මේ IMF එක සහ ඔය ලෝක බැංකුව ගැන මීට වසර 20කට පෙර ලියූ හරි අපූරු තීරු ලිපියක් කියවන්න ලැබුණා. ඒ දයාසේන ගුණසිංහයන්ගේ. හොඳ හිතින් අයින් වෙනු බේබි හාමුලට ඉඩ දෙනු. ඒක තමයි ඒ තීරු ලිපියේ මාතෘකාව. ඒ තීරු ලිපිය මෙන්න මෙහෙම තියෙනවා. ලෝක බැංකුව රිලවුන් නැටවීමේ යෙදෙන ජාත්‍යන්තර ආයතනයක්. මොකද්ද ලෝක බැංකුව කියන්නේ? රිලවුන් නැටවීමේ යෙදෙන ජාත්‍යන්තර ආයතනයක්. නටවන්න රිලවුන් සොයාගන්නේ ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවලිනුයි නේද? දැන්නම් ඉතින් අඩු ආදායම් ලබන රටක්. එහෙමනේ නේද? ආන් ඒ රටවලින් අල්ලා ගන්නා රිලවුන්ට ජාතික ඇඳුම හෝ ටයිකෝට් අඳවා හොඳ පුහුණුවක් ලබා දෙනවා. මේ රිලවුන් උදේ හවස ලෝක බැංකුවට නමස්කාර කරනවා. තුනටියට පටිය ගෙට ගසා ඇති නිසා මේ කියන ඕනම බල්ටියක් ගහනවා. ඕන් ඔහොම තමයි ඒ තීරු ලිපිය තියෙන්නේ. ඉතින් මේ තීරු ලිපිය ටිකක් මොඩිෆයි කරලා මෙතන ඉඳලා ටෙලිවැකියට ලියන්නම් හොඳේ. එහෙනම් අහගන්නකෝ. දැන් මේ අපේ රටවල මේ අර ලෝක බැංකුව IMF එක එහෙම හදාගත්ත මේ රිලව් ඉන්නවනේ නේද? ඔන්න මෙහෙම කියනවා. හොඳයි පුතා, එහෙනම් ගහමු බලන්ට බල්ටියක් කියලා. ඔන්න එතකොට එක බල්ටියක් නෙමෙයි බල්ටි 4-5ක්ම ගහගෙන යනවා. ඔන්න එතකොට ආයි ඔය IMF එක ලෝක බැංකුව කියනවා, හොඳයි පුතා, එහෙනම් පෙන්නපම් බලන්න නැන්දට මේ අර බඩු කඳ අරගෙන යන විදිහ. ඔන්න එතකොට එහෙම කිව්වා විතරයි අපේ රිලව් බඩු කඳ එක්ක රට කජු මැද එක්ක ගොටුත් අල්ලගෙන යනවා. හොඳේ මාරු රිලව් ටික. ලෝක බැංකුවේ නෑ වැරදුනා. මේ දවස්වල නම් මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ නේද? ඒකේ බෙරපදයට එක පදයක් ගහපු ගමන්, එකයි ගහන්න ඕන එක පදයක් ගහපු ගමන් මෙහෙ ඉන්න රිලව් වඩිග පටුන 18 පාලිය විතරක් නෙමෙයි ඩිස්කෝ ඩාන්සුත් දාලා පෙන්නනවා. මයිකල් ජැක්සන්ලා කැලේ. හොඳේ, දැන් මේ කරමින් ඉන්නේ ඒක තමයි. ඇත්තම කිව්වොත් මේ වෙලාවේ බදු පිට බදු ගහමින් කපන්න පුළුවන් බොහෝ දේ කපමින් රනිල් වික්‍රමසිංහ ජනපති හා මුදල් ඇමති ලෙසත් මහින්ද රාජපක්ෂලගේ ආණ්ඩුවත් මේ නටමින් ඉන්නේ ආන් ඒ නැටුම. හොඳේ, ඉනපටියෙන් අල්ලගෙන ඉන්නේ IMF එක. ඒ කියන විදිහට තමයි මෙයාලා මේ දැන් නටන්න පටන් අරන් තියෙන්නේ. නමුත් මේ දැන් රනිල් වික්‍රමසිංහගේ නම්
මේ ඉනපටි දෙකක් තියෙනවා. එක ඉනපටියක් IMF එක අතේ. අනිත් ඉනපටිය රාජපක්ෂලගේ අතේ. ගහපන් පුතා බල්ටියක් කිව්ව ගමන් ජනපති රනිල් බද්දු පිට බද්දු ගහමින් බල්ටි 60ක් විතර උඩුපිනුම් යටපිනුම් ගහමින් IMF එක වෙනුවෙන් ගහනවා. ඒ අතර වාරේ ඉතින් රාජපක්ෂල අතෙත් තියෙනවනේ මෙයාගේ ඉනේ පටිය නේද? ඒකත් පොඩ්ඩක් ඇදලා කියනවා ගහපන් රනිල් පුතා බල්ටියක් කියලා කිව්ව ගමන් කඳුළු ගෑස් අධිආරක්ෂිත කලාප ජල බවුසර් අරගෙන 18 පාලිය නටනවා වඩිගපට්නොත් නටනවා. හොඳේ. හැබැයි ඉතින් එකක් මතක තියාගන්න. තාම රටේ ජනතාව ඔහෙලගේ ඉනට පටිය ගැට ගැහුවේ නැහැ. එදාට තමයි හොඳම නියම සන්නිය නටන්න වෙන්නේ. ආ එදාට නටන්න වෙන ඔය 18 පාලිය වඩුග පටුන හරි වෙනස් කියලා මේ වෙලාවේ මතක් කරන්නේ දහ දුක් විඳින ජනතාවගේ වේදනාව වෙනුවෙන්. හරිද? ඒකම මතක් කරනවා වෙලාවකට ඔහෙලා රිලවුන්ටත් අන්තයි කියලා මේ ටෙලිවැකිය එහෙම තමයි අද අවසන් කරන්නේ. ඇත්තම කිව්වොත් රිලව ගහන්නේ කියන බල්ටිය විතරයි. ඔයෙලට කියන බල්ටියට වඩා බල්ටි 7-8ක් ගහනවා කියන එක තමයි බැලූ බැල්මටම පේන්න තියෙන්නේ.